න තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ යදිනං සබ සංකාර සමුතෝ සබු පදි පටිනිසක්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තීතිී. ප්‍රඥ්ඥාරූප වහින් නාලිකාවස්සේ ධර්මස්ශ්‍රෝනය කරනු ලබන්නනව් සැදැහැබැර පින්වොත්තනේ. අරරති බවතුන් අපට සංස්කාරයන්ගේ උදේවෑ ඥානය දැක සෝවාන් පලයට පත්වන්නේ කිසිේද කියන පස්්න ඉදිරිපත් කරලා තිබෙනවා. මේකට අදාළ කරුණු පැහැදිි රීම සඳහ තමන්නේ අර ධර්ම පාටයමා ගනු ලැබ්වෙ. සැවවින්ම. සංස්කාරකයන පදේ ගැබුරින් හොයා බලන්න වෙනවා එම හොයා බලනකොට එක දැක්ම දෙපැත්තකට යනෝ සමාජයේ හිතනාකාරයේ වැරදි බව සහඒ දැසින් දකින දෙයක් නොවන බව එ ලෝක තිබෙන දෙයක් නොන බව තෙරුම් ගන්න පුළුවන් වෙනවා අනතුරුව සංස්කාර සම්බන්ධයෙන් අප කරගත්ත විකෘතිය තේරෝ ගධ වෙනවා. මේ සංස්කාර සම්බන්ධය කරගන්න විකෘතියක් තමයි මිනිසාර දුක් ගෙනත් දෙන්න වෙන ලෝක දුකයිනෙවේ. බුදුවරුවේ ඇසුරින් ම් බුදුුවරු හෝ ඒ කරු පැහැදිලි කරනයට සපුරුෂයන් කියලා කියනවා. මේ ප්‍රකෘතිය සහ විකෘතිය තේරුම්ගත් හම කවුත්තායි විකෘතියට කැමතියෙන් නැහැ. ට බස්ස පකෘති අනු ගමනය කරන්න වෙන. එකට ඔය කරුණ තමයි ඔය පැහැදිලි කරගත් අයගේ ඇසුර සත් පපුෘසේවනය වසෙන් සහ ධර්මදේශනය හෝ ධර්මස්්‍යවනය දේශකින් වහන්සේ පැත්තෙන් ධර්ම දේශනය අසන්නන්ගේ පැත්තෙන් ධර්මස්වනය ඒක තමයිඒ දෙවෙනි කාරණය සත්පුෘරෂස සංසේවය සත් ධර්මස්වවනය කියති අනතුරුව ක්‍රියාකාරකමක් පෙන්නවා දරුවන්ට පාසල්ලල ක්‍රාකාරකම් කියල පැවරුම්ගේ ක්‍රියාකාරකමක් මේක තියෙනවා කියනක බොෝ බෞද්ධ තාමත් න්නේ නෑඒ ක්‍රියාකාරකම අ මුල්කරුණ දෙෙන් පසුව ප්‍රාකාරගමට පිස්ට බලුවන් පවිස්ට වන්න පුළුවන් ඒක තමයියි යදන් සබ සංකාර සමතෝකන පදයෙන් කියවෙන්නේ ක්‍රියාකාරකම ඇතකොට ඒ ක්‍රියාකාරකමට අගුතනිකාය චතතුක නිපාත නි සූත්‍රවල තව වැදගත් වචනක උත් පෙනනල තිබෙන එකති වචන නම් දන්නව අනමුත් අදාළ තැනට අරවගේ ප්‍රවිශ්ටවෙන්ට සමාජයට බැවිවෙලා තිබෙනවා. නුවණින් මෙනෙහි කිරීම දම්මානු දම පටිපදාව යොනිසෝ මනසිකාරය දම්මාන්නු දම්ටිපදා කියලා ඕනෑ කෙනෙක් පාඩන් අයකයි ඕනෑම දශකන් වහන්ස කෙනෙක් වචන කියාව. නමුත් එතරම් පහසුවෙන් සමීපෙන්ඩ පුළුවන් තැනක් නොවීමේ. අන එනිසා අපි තේරුම් ගන්න නොමේ සංස්කාර සම්බන්ධයෙන් අපි දැක්ම දවරු කරගන්නවන කියන එක සාමාන්‍යෙන් අවගුල් උස්සවේකට ග්‍යාපා නිච්‍යාවත සංකාරා සබ්බේ සංකාර නිචාතව වැදම සංකාරා කර මේ පදය තියනවා ඒක දෙස බලා ලෝකය අකල්පනා කරන්නම කක්ද එහිටපු ජීවත්වෙලා හිටුව පුද්ගලයා දැන් එතර නෑ ඒක තමයි අනිත්වීම කියලා කල්පනා කරන්නේ මෙම් බහිර ලක න දවල්දයා බල මෙ ගොඩ ගැසූදේවල් ශ්‍රාසිි කරනය ඒ කවදහරි ගැඩි විදී සිරී යනවා එතමා සංකාරයන් ග නිත්ති කියලා තාමත් එහෙම හිතනයින්න ම සමාජයේ ඉරි මෙතන ඉදලා මේ කටයුත්ත කරන්න බෑ දමපද ගාතා පිළකට ගියාම හුවේවා මේ පිළිබඳ ගොඩා කර් තින අපි දෙක් විතරත් තේරුම් අරගන හොයා ගන්න බලමු කද්ද කියලා ඒති ලස්සර උප බවක් ඔය අද සමහරය තමන්ගේ ඉටම ඉඩනැතු හම යන ගමන් කාරෙකට කුණුටික දාගෙන ගහි බෝක්කොට විසිරලයන්නේ මටෙම පැමිණි හම්වෙලත්වති නො මරනවා සමහරය කියලා. ඔොය පුරද්දේ දත් තිවිලතින බවට බූලාස්සරයක් තිවවිනෝති විටගේ යතා සංකාරදා නස්මින් උජිතස්මින් මහපතේ මහපතේ න්න මහ මග උජිතස්මින් ඇන් උුස තැනකර.ඒ උස තැනට සංකාරදානෝ ඒ සංකාර කියයන්නේ කසල සංකාර දාානස්මින් කසලදාන තැන. ඒ සයන්න ඒ සංකාර වලටතට සයන්න බින්ඳු අල්පප්‍රාණකායන්න සංකාර. එතකොට එතන ඊට පස්සේ මඩ වැලක් බවට පත් වෙලා මලක් හදිලා මට මලේ මඩසුවද නෑ මල් සසුවද නක් කියලා ඉස්රහට පෙන්න්නන්නේ ගතාව ත් මඟගත් අය සංකාර කියන පදි එලීතින අර්ථය පෙන්නන්න. බාහිර ලෝකෙ තියෙන. නෑම ගොඩට හදකට පාල සංකහරයක් කියන්න පුළුවන්. නමුත් ඒේ කයන්න අල්ප්‍රාණයි. තැ ඔ අපි කතා කරන්න හදර සංකහරය සයන්න බින්ඳුව මත්හන්න කායන සංකාර. ඒ බාහිර ලෝකෙ කොහෙවත් නෑ. ඒ ඒ ස සම්බන්ධෙන් තමාර සබ් සංකකාර කියලා කියන්නේ. බාහිර වස්තුල කඩිමිදීයා මනෙවෙයි. අ ඇස් දෙකෙන් බලන ලෝකෙ දිහා බැලීම වෙනුවට තමන් තුළ බලන එකක් මම දකින්නේ හැම තථගතයන් වහන්සේගේ හැම ගාතාරත්නයක්ම යසෑම සූත්‍ර දේශනාවක්ම හරිට කැඩපතක්වා වගේ කැඩපතෙස වැැලු හම කැඩපත පෙෙන් නෑ කැඩපත තුලින් තමා පේනවා. අනවගේ මේ හැම කතාවක්ම අතීත කතාව විදිිට පාඩම් කරන්න ගයුත් මර්ගතයා ගන්නගුත් අපි සීම වික්මවාය නොහ වැරදි පාරකයනවා. අප දකින්නන්නේ කොහොමද කියලා හොයා ගන්න පුළුවන්න්නම් අනතකොට මේ කතාව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එතකොට මනවාද සංකාර කියන්නේ. එතනත්තියෙනවා පුංචි කඩයිමක් පනින්න මොකද සමාජයේ පාවිච්චි වෙනවා මිනිසෙක් සම්බන්ධයෙන් තවිඳ වෙන ක්‍රියාත විට ක්‍රියාකාරක මක්ති වෙනවා ඒටිකටත් සංකාර කියලා. සාමාන්‍යෙන් අපි කයිවචන සිත පාවිච්චි කරනවාන්නේ කයවචන පිස සම්බන්ධයෙන් ගත්ක හම අආස්වාසවාය තමයි කය සකස් කරන්නේ කිය නෝ. එවගේ හිතට එන දේ තමයි ගටින් පිට කරන්නේ කිය නෝ. එදකොට සතටන දේ තමයි දැනන්නේ කියවති නවා. මේ සාමාන්‍යින් පාලිය මුගන්නන්නේකාය සංකාරය අආශවාසවාතයඇයිකාය සංකාරය කියන්නේ කයි මරණයට පත් නොවී අලුතින් ගොඩ නැගීම. එදකොට මේ කතාභා කරන එකට කියන්නේ කතාභහ කරන කාරණයට මුල්ලෙන කාරණය විතක්ක විචාර විතක්ක විචාර හිතට පහල වෙලා තමයි කට ගැලපෙන්නේ. එකට වචී සංකාරයකේ නවා මේකට ඒක වික්ව විචාර මුල්ලනවා ඒ එකේ න කල්පනායනවා කයි වසින් පිට කරන්න තුහම එකට සිතට එන සං්ඥා සංඥාක යන්නේ හැඳරීම් වේදනා අ්ඥා වේදනා ඉ මේ කාය වචමනෝ සංකහරතුන ත්‍රවිත සංකහාර කියලත් සූතරවල තිබෙනවා ොත් ඒකල් දාල වෙන්නේ අපට විතරයි සත්තොට්ටා සිට විතරයි නැවත් සබ්බේ සංකාරා අදාල වෙන්න ඕන දෙවියන්ට බ්‍රහ්මයින්ට ප්‍රේතයින්ට මනුස්සයින්ට බතයින්ට ඔක්කොටෝම මොකද මේ විශ්ව්‍යාප්ත ධර්මයක්ඒගේ විශවය පුාසිදුවවෙෙන්ාව සත්ත කොට්ටාස පිළිබඳ ගන්න නිමකි. එනිසා මට මතකයි පසුගගේ කාලවක්වා අනුුවු ඔය මේ කයි වචීමමන සංකාරත් සබ් සබ්බේ සංකහරා කියලා සමහරය අදහස් දක්ක ලතිබුණා න ොයා යන්න ඕන එතකොට මේ අදහස්සලට වඩා සුපිරි අදහස්තියන දෙන්නෙක් අපට හමු වෙනවා වර්තමාන වන පාච්චික නොතම හලාවට ඒ තකට බුදුපාන් වහන්සේ බුදුපාන් වහන්සේ පමණක් දෙවෙන බුද්ධ බදත්‍රාන් වහන්සේ සාරපත්‍ර මරහතන් වහන්සේ. මේ දෙදෙන යම් දහමකට එකඟ වෙනවා නම් ඊට වඩ පිරිසුද් දෙයක් හොයන් ඕනැයි කියලා ම හිතන්නේ මෙ මේ සංගතනිකායේ පරිවංසන සූත්‍රය තුළත් දිගනිකායි සංගිති සූත්‍රය තුළත් මෙ දෙක දෙන්නෙකුගේ දිගනිකා සංගිත සත්‍රයේ බුදුන් වහස වැඩ විිදීම සස්කලේ සරපුත් මහතන් වහන්සේ අර සූත්‍රයේ තථාගතයන් වහන් දේශනා කළේ පරිවංසනයක නර්ය ොයා බැලීමගේ නර්තයෙන් මෙන මේ දෙකේ තියනවා සංහර ජාති තුනක් පිළිබඳව අන්න ඒවා පතේනෙ මේ තියන්නේ ෝක නෙේ තියෙන අපි ගවත් වෙන්නේ කොඳද කියලා ැන ගඩ වෙනවා. එකකට ඒක සම්බදධ විකෘතියම කද කියලේ රුන්ගත් හමතමයි පකෘතිය යන්න පුලුවන් වෙන්නේ. අපි ගනිමු සැරියුත් මහරහතන් වහන්සේකි ගැන්වීම උන්වහන්සේ මේ බුදුන් වහන්ේ දේශනා කළ ධර්මය අවු අසුුවෙනවිය ගිට්ුවේදී සියලු දේවල් සංග්‍රහ කරනවා එකේොටස් දෙකේ කොටස් තුනේ කොටස් කියලා එකොළ හදක්වාම දිගව ූත්‍රයක් අපිට අසුගක් විර තියෙන. මේක තුනේ කොටස්සල තිබෙනවා තයෝ සංකාරා කියලා. රමාත්පලාාන්න කායනට ඇ සංකාර ජාති තුනයි තියෙන්න්නේ කියලා. අන්නේ තුනේ කාය වචී මනෝ කියලා නොවී තිබෙන්නේ පු්‍ය යාභි සංකාර පුුණ්‍යයාභි සංකාර ආනි ජාබි සංකාර. ඔන්න එක තැනක් ඉඩවස්යම පරිවසන සූත්‍රයට තතාගතන් වහන්සේ. අවිද්‍යාගතවය භික්ව පුරුස පුද්ගලෝ. මහනනි මේ ස්ත්‍රයෝ පුරසයෝ යම්කිසි පුද්ගලේ. අවිද්‍යාවතුළ අවිද්‍යාගතවයන් කිනිකෙ තෙරම අවිද්‍යාවට ඇයටත්වී වහල් ලොකේන එක අප්ඥංචේ සංකාරන් අභිසංකරෝති පුණ්ඥංචේ සංකාරන් අභිසංකරෝති ආනි්‍යංචේ සංකාරං අභිසංකරෝති මේ ජාතිතුනොටයිති එකත් අභිසංකරණය කියනෙ එකේ තේරම නාගත විපාකයක් දන්නඩ පුළුවන් ආකාරයට එකතු කරනවා කියන කැස් කරනවා කියනෙ එහෙම වනොත් සිත ඊට උපගත වෙනවා පපු අභි සංකාරකයන්නේ පව පව පැත්ත හොඳයි කියලා එක පිළිගන්නවා සිට. පිට නැබුරුණුත් පෙනේ පත් හොඳයි කියලා පිගන්නවා ්‍යානට නැබුුණුත්ඒ හොඳයි කියලා පිගන්නවා. අනුගත වෙනවාගේ නර්ථය පෙන ලතිබවෙන්නේ බන්න මෙහෙම. අපාතින් සිදුවෙන්න වූ අනාගතවිපාකයක් සකස්කර දෙන්නට මෙලෝ වසයෙන් ගත් කල ප්‍රවෘ්තිපාක පරලෝවස්යෙන් ගත් කල ප්‍රති සදවිපාක හදන්ට අපතුර එකතු කරගන්න වූ දෙයක් තමයි මේ අභි සංකරණය කියලා කිය. අභිසාංකරණ කියන පදේ වරහන්තුළම පෙන්නන්නේ අනාගත පලඋපදින හේතු. අනාගත පල උපදින හේතු මොනවාද. මනුස්සිෙන් අතන් සිදු වෙන්නේ. තතාගතයන් වහන්සේේ පැහැදිි කරන්නේ සසර ගමන සහ දුක් සැප කෙනත් දෙන හේතු. මේ බාහිර වෙවල්දරවල් ආධීකාරණ නෙවෙයි අධ්‍යාත්මයක වසෙන් කල කෙනෙකුට සිතමුල් කොට ගෙන බලපෑම් ඇතුවෙන ආකාරය අපි සිංහලෙන් කතා කරන පස් පෞද්දාක සක්ස්වල් කරන්න ගියොත් ඒ සිතේ එ්‍රැස්සෙන අභි සංකාරයටක කියනවා පුුණ්‍යාභි සංකාර ඒ අතහැර දමා පුද්ගලයෙක් වසෙන් යහපත් ක්‍රියාකාරකමකරන් ගොත් සමාජ සුපසාධනට අදාළ තමාගේ පටන් බිරිඳගේ පටන් දරුවන්ගේ පටම් ශාසන ආදදිකොට ඇති යම් කටයුතු කරන්න ගියොත් ඒ සිදුඒ පුද්ගලයෙක් වසෙන් එයින් ලබන තෘප්තිය තුළ අනාගත විපාකයක් සඳහහායතුරුව වෙන ඒතු යතුර වෙන අපිකට පුුණ්‍යාබි සංකාර නැත්තම් පින් සිද්ධ වෙනවා කියනවා. පව් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා. ගම්බද නැත්තන්ම් සමාජ විවාහාරයේ මේ දෙක පරිගතිංහලෙන් පාවිච්චි කරන හැටි. තව එකක් සිදධ වෙනවා ඒ සාමාන්‍ය සමාජ සිදුවෙන නෑ. සමහර විට වර්තමානයේ හද කලාවෙන් නෙක් ති සිදුවන්නට පුල බුදුදහම ේරු ොෙන න්නවනන් අනන්නනාන්තරයේ නමුත්. ඒේහන්න පුලුවනි බදුන් වහසේ පහලවෙන්ට පිරිහිටියාව අත්කරමතතාන යෝගී කියනාය තිිලක්ෂණෙන් කතුස් සත්ති දැනකෙන මාර්ග පර ලබන්න එෙවෙයි ඉරදිි ප්‍රාතිහාරය ලබාහිටියේ ඔවුන් බාහිටිය මේ සසුන් ස්වභායයට කියනවා ලෞකික ධාන කියලා මේක දෙපැත් තත්වය නවා රූපාචර රූපාචර කියලා මෙන්න මේ දෙක ආනි්‍යාබි සංකාර කියලා කියරු. එතකොට මේවන් මොනවාද ලැබෙන්නේ අන්න එක තේරුම් ගරන සත්තුවයෙක් මිනිසත් බවය උපත ලබා මේ සංකාර තුම රැස් කරන්නන්නේ නෑ දෙක් රැස් කරන්න පුලුවනි ඒ දෙක යට වුණනත් තුන් වෙනනකට හු ෙන්ඩ පදුවෝඩි අහු මක් සිදදු වෙන්නේ. එතකොට අපු්‍යාබි සංකාරයේ අනාගතය අරනාගත පලඋපදින කියරල පෙන්නන්නේ. මරණෙන් පතු සෝකාඇස බෙදෝ පරම් මරනා ද්ග තිංු පද්ජති. කයිවිදී සිදුවන මරණයෙන් පසු මිනිස්කම අහිමි වී ඔය භූත පේත යක්ෂ කියල කතා කරන නර්කපේත අසුර කියල කතා කරන්න උත්පත්තිය තමයි මේ අභි සංකාරය විපාකයේ. පුුණ්‍යාවිි සංකාරය ජීත අසානයට ගත්වත් එහෙම ුණ්‍යාවිි සංකාරයෙන් පරලොෝයාම සෝක අඇස්ස බෙදෝ පරම්මරණ මනුස්ස සෝභග්ගං මනුස්ස දෝභග්ගන් දදිව සහබ් විතා. සෞභාග්‍ය පන්න මිනිස්සක්වෙන්ට ඉඩකට තිෙනවා ද්‍යම පින හ මධ්‍යම පුුණ්‍යාබි සංකාරයට අඩපුුණ ්‍යාබි සංකාරයට දුර්භාග්‍ය සම්පන්න මිනිසෙකුට උත්පත්ති හිම වෙනවා. ඉහලපු්‍ය යාබි සංකාරයට දෙව අන් අතර උත්පත්ති හිවෙනවා. අ අනාගත පලය ඒකයි අභිසංකාර රැස්කි්‍රරීමේ නාගත පලේ මරඩින් එහා පැත්තට දුගතිගාමවීම සුගති ගහමයවීම. මෙන මේ දෙක මිනිසුන්තරින් සිද්ධ වෙනවා අපපු ්‍යයාාි සංකාරයේ පුුණ්්‍යයාාබි සංකාරයයි. එතකොට මේ දෙක වඩා එහාගේ වනන්තර ගත වුණය මේදක අතහැරලා ගමෙන් ඉවත්වෙලා ගිහින් චිත්තා අභ්‍යන්තර යොමු කළා රූපේට සද්දයට සිතයොමු නොවී සිත සංසුන් කරන්න. තථගතයන් වහන්සේ වදාල පරි විසන් වැඩීමකින් නොවේ බලින් යම් යම් දේවල් උදව් කරගන. සිදර දෙයක් අරගෙන එමනත් නම් වනාම්තර ගතවෙලා මලක් දෙවත් නොවා හර ගන්නතුව නිල්ලි ියක්තරක්කාලා කයදදුරුවල කරගෙන තවනවා කියන්නේ කනෙ හි තවනෝ කෙලෙස් තවනවා. එමදේදනාව දල උපදවාගත්තව සසුන් බවකින් මේ කෙලෙස් භව යට වෙලා යනවා එතකොට ඒවා නැතිවෙන වනේ යට වෙලා යනවා න්න නැතු යට වෙලා යන්න එකට කියනව ධ්‍යාන උපදිනයි කියලා ලෞගික දයාන. ඔවුන්ට පරලොෝ යන්නට සිද්ධ වෙන්නේ ධානෙන් එලකට මෙන්න මේ බුදුන් වහන්සේ පැහල්ලිකර වදාරනවා මෙලූඋපන් සත්වයෝ දුදහම වැ ැමරුදක්තේරු ොත්තො දවිවසානයට පුුණ්‍ය යාභි සංකාරයෙන් පුණ්‍ය ආභි සංකාරයෙන් ආනි්‍යාාව සංකාරයෙන් පරලොව යනවා ඒ සබ්භ සංකාර සමතය නෙවෙයි සබ් සංකාර රැස්කරීම සංකාර රැස්කරීීමේ විපාකේ තමයි ඒ තාගතයන් වහන්ති බැන ලතිබෙන්නේ. එතකොට මම දක් ඉන්නේ සතරක් තියෙනවා නෙවෙයි තමන් අනුගමනය කරින් ප්‍රතිබදාව තුළ සසරක් හදාගෙන යනු. එකතු කරගත්තොත් අදාළ තැනට යන්ද වෙන. ගිහි මිනිස්සුන්ට වගේ මේකා කොටා ගන්න එක තවයි තිය ට පස් දුරලයා රිදෝල ගන්නේක ල වැඩිහිටිය නැත්තම් ලවත් සතා දුරෝලයාාව කනයක නේ සත්ලෝකතින්න්නේ මෙහෙදී බලවෙතෙක් බාට පත්වෙලා දුරලයින් පෙළන්ඩගියොත් ඒතමයි අරහම් ව තැන. කොට මේ පාර සුදුසු නැති බව තේරුම් ගන්න අම්ලතරත් තේරුම් ගන්න ගුරු තරු ගන්නවා පජ පක්ෂයත් තේරුම් ගන්න ගැරට පේෙන් නැත්නම් ඊට පස සමාජිටුපස දෙනවා නම් පුුණ්‍යාාවි සංකාරය වැස් කරන්න පුුණ්‍යාවි සංකහරයෙන් මිනිසුන් නතරහෝ දෙවන්න අතරට යන්න පුළුවන් අපාගතවින් නැතු උපකල්පනය කරනඔවුන් මෙහම මිනිසුන් වසන නිපද අනාගත බුදුන් වහසේ හම්බුණන කාලෙකදදි සංකාහරෙන් ටෝද එදාට ග ගන්න පුලන් අද බෑ කියලා. මෙසීවස් හතක් කටක්තිස්සේ බෞද්ධ සමාජය හුරුණ වූ මට කියන්න තියෙන්න්නේෙ මේ වනරක පුරුද්දක් කියලා. වැරදි පුරුද්ධ මේකයි. එතකොට වර්තමානය කලාතුරකින් කෙනෙක්ඉට පුළුවනි හම නැත්නංර මේ දෙකටම එහාගිය අය තමයි සරට දුක් දීලා ලෞකිකද අනුපදවාගෙන බඹලෝගී. මේ කොහැගියත් තථගතයන් වහන්සේ ගැනීම තියෙනවා ආගන්තාරෝපු නක්්බව. ආපහු පුනර්භවයකට එන්න වෙනවා. අපාගත සත්‍ය අඒ වගේවලා නිසුන් අතරට හ හහින ප්‍රසන්දිීකට එන්න පුළුවන් මිනිසුන් මගුස් මිනිසුන් අතරමමුතුති ඉන්න පුළුවන් දෙවන්මිය ගොස් මිනිසුන් අතරට එන්න පුළුවන් බමලවගී අයත් ඒ විපාග විරලා හීන ප්‍රතිසන්දියකට එන්න පුළුවන් ආපසු පුනර්භවයකට එනවා හේතුව පුනර්භවය සඳහා තිබෙන්නව් අභිසංකාර නිරෝධය ඔවුන්ට ලැබු නෑ ඔබෙන අබිසංකාර රැස් කර ලගේ එටකට සංසාරය කියන්නේ අභිසංකාර රැස්්‍රීමේ අනාගත ප්‍රතිඵලයක් එක තමයි බුදුවරයෙක් පහළනු සමාජයේ එකට ඩයිකක් හොඳයි කියලා තෝරගෙන යන්න පුළුවන් දුර පවට වඩ පිට හොඳඩයි කියලා පිනට රධ්‍යානය හොඳයි කක අන්න පුළුවන්. දැම යන්නේ ඇයි සංකාර සමත් සංසිින්න්දවල නිසාද සංකාර රැස් කරලා නිසා. සංකාර රැස් කරලා. නිර්වාණය සඳහත තාගතයන් වහන්තේ පැදිි වදාානය සබ්බ සංකාර සමතෝ සලු සංකාරයන් බහලතින සමත මණ්ඩලයක කියන වචන සංසිදීමකට පත්ෙන්න්න වෙනවා. සංකාරයන් සංසිඳීමේ මාව තක් බුදු සමය තුළ පවතිනවා නමුත් තෙරුම්ගත්තේ නැත්නම් අර වතු පිටිවලට සංස්කාර කියනයටට ඉඩි කඩංගොලට සංස්කාර කියනයට ැත්නම් ගෙදර ගේට සංකාර කියනට ඒ පාර බ දකින්න හමු වෙන්නේ. මිනිසාසුලින් සිදුවෙන්න වූ මෙන්න මේ කාරණා ටික ඔහු අතින් සිදුවෙන විකෘතියම කද්ද කියලා හොයා ගන්න වෙන. විකෘතිය කියන වචන අරන්තියන්න විපල්ලාස කියනකෙන් විපල්ලාසතියනෙත් අංගුතනකා චත්තු කනනි පාතිීමයි විපල්ලාස සූත්‍රය කියනෙක තේරුම විකෘතිය කියනක්. අන්න මේ බුදුවරු ප්‍රගෘතිය දැනගත්තට මිනිසාට උපතින් වසර කීපයකට පස්සෙ විකෘතියට වු නහ වෙනවා එක පාලියෙන් තියෙන්න මෙහෙමයි අනිච්චේ නිච්ච සංජනව දුක්කේච සුක සංජන අනත්තානයත්තාති අසුබෙස් සුභ සංජයනෝ නිත්‍ය දුක්කා අනාත්ම අ සුභ දේවල් නිත සුකාත්ම සුභ වසයෙන් අරගෙන. ඒන් චිත්ත වික්ෂ විසං යිනෝ ජිත වික්සිත්ත කරගන. මිච්චාතිිට්ටිකතා සත්තා සත්වය මිත්‍යා දුෂ්ටිගත වෙලා ගච්චන්ති සසසාරෝ ජාති මරණ ගාමින. සත්තාහා ගච්චන්ති සංසාරෝ ජාතිමරණ ගාමිනවා. උපදෙමින් මැරමින් සත්වයා සසර ඇති. එතකොට මේ බව අපාය ගියත් පිනෙන් කාමසුගතියට ගියත් ධ්‍යානෙන් බමලෝ ගියත් අනිත්‍ය දුකා නාත්ම දේල් නිත්‍යසුකාාත්මකට ගත්තාව විකෘතිය තුළ තමයි මේක සිද්ධ වෙන්නේ. එක මිත්‍ය අදෘෂ්ටියක්. ඒ මිත්‍යා දුෂ්ටිය කියලා කියන්නේ පවපිමිපාක ඉශවාස නොකරන නියත මත්‍යා දුෂ්ටිය නොවයි. ආරි සත්‍ය හමුවේදී වැරදි දැකීමක් කියනෙ. අන්න මෙහෙම බුදුවරු නැතිකාලක මේ තුනෙන් එකට එකතු වෙලා සත්වයාට ජාති මරණ ගමිනු යන්න පොළුව එහෙම යන කාලෙකදී යදාච සබුද්ධ ලෝකස්මිින් උපත්්ජන්තිත ප බංකර. බුදුවර ලෝක පහළ වෙලා මේ අඳ දුරකරණ ආලෝකයේ දේශනා කරනු. තේමං දම්මං සුත්වාන අන්නේ දේශනා කර දහ ධර්මය අහල සචිත්තම් පච්ච ලදතේ ඔුන් නෝ නැස ල බා ගන්නවා. අන්න මේ නුවෙන සතමයි බුදුරය පහ වෙලා එලිකලේ මේ සතර ඇවිදින ගමන වෙනුවට සංකාරයන්ගේ නිත්සුකාත්ම කෘතිය වෙනුවට ඇත්ත බලන හැටිවු ගන්නන් මොකද දේශනා කළේ දේශනා කර එක තිබෙනවා අයියට පස්සේ ඉතේමන්දම්මන් දේසේතින මේ ධර්මය දේශනා කරනවා දුක්ක උපසාම ගාමිනන් දුකින් මිදීම සඳහා කරන් ෝනවැඩේ පෙනවා අනිච්චං අනිච්චතෝ දක්කු දුක්කමත් දක්කෝ දුක්කතෝ අනත්තාන අනත්තාද අසුංන් අසුභ තද්දසු සම්මාධිර්ට්චි සමාදාාන සබ දුක්කාව උපජ්ජක. අනිදුක්කා අනාත්ම වසයෙන් බැලීම සම්මාධි්‍යයක් එන් සබ් දුක් සිල්දුක් ඉක්මවා යන්න්න පුලුවන්. දැන් ප්‍රකෘතිය විකෘතියේ බලන්න නිත්‍යසුකාත්මකට ගැනීම විකෘතියයි අනිදුක්කා නාත්මයට පකෘතියයි. ළමාකාලෙන්දල කවදාවත් කාග හරය හවොත් මේ ක නිත්‍යයයි මේ සුකයි මේ කාත්මයි කියලා කවුරුත් අරගරන යනි කොහ ද අපි කල පගන්න හෙනම්. අන එතන තමා ල්ළඟ ගැටලුව දැන් මේ අනිද්දුක්කාාත්ම දික්ෂු කතාාත්ම මොනු අට සම්බන්දර තියනෙ කෙළබලට සබ්බ සංකාර. සියලු සබ්බේ සංකාර අනිච්චාති. යදා පඥඥාය පස්සති. ැ දැන් සම්පේ සංකාරාතියන්නේ බාහිරවස්තු වූලද නෑ මිනිසෙක් විසින් එෙක්‍රස් කරන්න ව් පව්වලට නම අපපු්‍යයාබි සංකාර පින් නොල ්‍රමත් පුුණ්‍යයාාබි සංකාර ්‍යානලටමක් ආනි්‍යාවිසාන්. සංකාර රැස්වෙන්නේ අනිත්‍ය නිසානෙවෙේ නිත්‍ය නිසා. ි ෙදරගහි කල්පනාක ලබලක මේ එකක්ත් නිත්‍යය කිය ගැලුග මේ නිත්‍යය මේකසුක යාත්මයි ගත්ද කියලා. නෑ වචනයෙන් කියන්නේ නැහැ. නමුත් මේවා උපදින්නකොට පවට ඇලෙන්වානම් පිට ඇලෙන්වානම් ්‍යානට ඇලෙන්නවානම් පවට නම් විසිෙන් ගැටනවානම් ගඩඕන. අන්වේ ඒ මොහතර උපන් හැඟීමට ඇලීම ගැටීම කියන කාරනාවදී ඇලීම මුලා ගැටීම මුලාව කියනදයක් කොතෙන්ට එකතු වෙන. ඒ ඇලීමට ලෝභ කියනවා මුලාට මොහ කියේනවා. ගැටීමට දෝස කියනවා මුලාට මෝහො කියේනවා. ඒ උපදින්න හැඟීම ලබ මෝහෝහෝ දේශ මොහ වසයෙන් ගත් දහම අන්න එකට තමයි මමත්වයෙන් ගැනීම කියලා කියන්නේ. ම්්‍ය මානය. ඒකට තමයි නිත්සුකාත් මොසින් ගැනීම කියලා කියන්නේ. අයි වචනෙන් කියනවා අනෙමේ. එහෙම මේ ස්වභභාවයෙන්ම මිනිසාට මේ බුදුවරුහෙළි කලා වූ. සත්්‍ය තත්වයට එන්න පෙර මේ වරදට අහු වෙනවා අනතුරු ඔහුගේ දර්ශනය බවට පත්වෙන්නේ බුදුරහෙලි කලාවූ සංස්කාරයන්ගේ අනිත්සුකානාත්මය නොවයි සංස්කාරයන්ගේ නිසුකාත්මය අ මොලය නරක්ච පුද්ගලෙක් මතුරු පතතුරු පාරයනකට හිතෙන දෙවල් කියනවා ගොහ කිය න්න නෑ නමුත් අභි සංකාර වෙන්නේ මම මගේ මගේ ආත්මොකට ගත්හ. එම නත්නම් අනාගත විපාකයක් දෙෙන් හේතු ඉතුර වෙන්නේ මම මගේ මගේ ආත්මකට හවත් නිස්සකට ආත්මකොට ගත්තු. ඒක තමයි විකෘතිය. සංස්කාර නිසක ආත්මකොට ඉන් අරං ඉන්න බව අපි දන්නේ නෑ බුදුරන්ගේෙන් බනාහනතුරු මේ කරන පැදිලි කරගන්නතුරු අපි අති සිදුවන මේ වරදන්න නෑ ට ප්‍රතජ්ජන භාවය තු පුළුවන් මති වෙන්නේ පවින් සසරයයාන්ට එක හො නැත්නම් තෝරග පිනෙන් සසරයාන්ට ඒක හොඳ නැත් තන්්‍යාය සතරයන්ට සසර හදන්ඩ ඇරුණු හම සමතය අපට නෑ සංසිදීම නෑ. අන්න යදිතං සබ් සංකාර සමත අ කියපු සියල සංකාර ඔක් මවන නෑ තමන්ට තියෙක මොල අපි අනි්‍යාාවි සංකාර සංසිදධ වන ගලන්න න අපිම එකක් නැති නිසා. අපි මේලෝක ජීවත්වට එකතුකරේ අපපු ්‍ය අභි සංකාරය පුුණ අවිි සංකාරයයි. ඒක සංසිදුවන්නේ කොහොමද මේක වැඩන්නේ කොහොමද සංසිදුවන්නේ කොහොමද. මෙන්න මේ දෙක ඊට පස්සේ තතාගතයන් වහන්සූත්‍ර දෙසන අදහස්ස ගනක පන්න නෝ. මේ වැඩන පැත්තට පෙන්ව අනුසෝත ගාමී පටිපදාව කියලා යන පැත්තට යන යන පැත්තට යන එක තමයි සදහම් වැට හෙන්න ඇසිතාක් කල් ඕන කෙනෙක් කරන්නේ. පවතු ලත් හෙමයි පෙන තුළලත් එහෙමයි මක තාගන්න පචශීල තු ටස සී තු දසී තු උප ස පපදසීල තු හිටියත් තේරු ගත්ත ැත්නම්. අනුසෝත ගාමී පටිපදවිතමයි යන්නේ. අර කරන වැඩවට විපාක වෙනම තියනෙන. පාකරමට විපක වෙන තිනවා පුුණ්ි කර්මය විපාක සැප පැත්ව වෙනන තිබෙනවා නමුත් අරපාපකර්මයත් ලව කිකදුක පුුණ්ි කර්මයත් අාව කික සැප ලකෝොත්ත්‍ර එනෙවයි. මෙන මේ විදිහට බවගාමී වෙන්ඩ පුළුවන් වෙනවා මිනිස්සුන්ගේ ස්ොයා ගැනීම මත අපයට දිවලෝකට මිනිස්සන් අතර ්‍රහ්මලෝකට යන්ද. බවගාමී ප්‍රතිපදාව. තතාගතයන් වහන්සගේ ගැ්ඩීමම් තුළ පවතිනවා සා අතතාගතෝ. බව නිරෝධය දම්මං දේශේති බව නිරෝධය පිණිස ධර්ම දේශනා කරනවායකි අන්න නිරෝධය පිණිස දේශ කර ධර්මය තේරුම් ගත්තත්තමයි කෙනෙකුට නිරෝධය බලන්න්න පුළුවන් වෙන්නේ. දැන් මේ සාමාන්‍ය ජීවිතය නිරෝධ එනෙමෙයි සංක්‍රැස් කිරීම. කොතනද මේක වෙන්නේ ඉටවස්ස මේක ජීවිතයත් පුරා බලන්න බැහැ ජීවිතයක් වසෙන් අපට එකක්තිබනට අපි ජීවිතය ජීවත් කරනය අවරු සයම එක කරනවේ ක් ව ර ලොස හමලාමයන්න ත්පර බාගෙන් බාගට භාගයක් විතරන ද ටික් කියනකට ාග ඇති ළඟ බාගෙටික් එතන තරන තත්්ර කටු ඉන්න. අන්න වගේ අපි මේ ජීවත්වෙන්නේ වර්තමාන මොහොතේය ඒ මොහොතේ සිදුවන දේ තේරුම් ගඩ වෙනවා තපරේ තමයි පැවි අතර පුරාම ක්‍රියාත්ම වන්න ත්පර හනර ගන්න පුළුවන් පැවි තර ේරු ගන්න පල. ඒගේ මේ මොහොත තමයි ජීවත් දීවිත් ක්‍රාත්මක වෙන්නේ ො තරුගන්න පුළහන් ගත වුණන පැත් තේරුන්ගත් ැයි සහට පැත් තරම් ගත්ත හැකික්. මේ මොහොතක් කොහොමොත බුදු දහමේ උගලන්නේ. අන්න එතන තමයි මේ වරද සිදුව හැටි සහ නිරදි කිරීම දෙකව තෙරුම් ගණ්ඩ අශ්‍ය තැන. මේ මොහොත බුදු මොහන්තේ පැහදිලිර වදාරන්නේ ඕනෑම කෙනෙකුට පොදු පරිදි. ස්ත්‍රීයට පුරසියාට ගියාට පැවිද්ධාට කියලා බේදයක් නැතුව. ලන්න ම කියනද රිද කියලා. අවදියව තැන් පනන් නින්දට යනතුරු ඕනෑම කෙනෙක් පවත්වන්නේ රියව් හතරයි. සිටගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා ඇවිදිනවා දිගාවෙලා ඉන්නවා. හීන පේන ඉින්ද ඇරුුණම නිකන් දිගාවෙලා ඉන්න එක සතරයි රියව්. මොකක්ද කරන්නේ. සබංග ික්වේ දේසිස්සාම මයි මබට සසිියල්ල දේශනා කරන්න එඇන කන සියල්ල පෙන්න්න නවා. ඇසත් තරූපයක්ත් කනත් සද්්‍යයක්ත් නාසයත් ගන්ධය දිවත් රසත් අයත් පහත් හිත් අරමුණු දොරවල් හයට අරමුණ ගන්නේ. හයම ගන්න නෑ එකයි ගන්නේ අන්න එකත් එක් කලා එකතු එන තමාර වර්තමාන මොතේ තත්පරය උදත්පර කටුවුත් යම් තැනක තියෙනවාගේ අපි ඉන්න එතන එකක පේඇතු ඉන්න නත්නම් කරතු ඉන්න නත්න නාස තුළ ඉන්නවා නත්න දිය තුල ඉන්නවා නත් නම් මනෝද අරය තුළ ඉන්වා කල්පනා කරර. ඒක කොහොමද බුදුන් වහන්සේ විග්‍රහ කරන්නේ. අන්න එතන තමයි මේ නාගත පලවපතය හේතු රැස් කරඩ තියන මවත එතන තමයි අනාගත පලවපතින්ට හේතු ඉසරු නොකර අවසන් කරන්න තියෙන මාවත තියන්නේ. අ රැස් කරන මවත ඉගෙන ගණඩ වරනෑ ඕනෑ කෙනෙකුට ඉවේ සිද්ධ වෙන අවසාංක්‍රියව නමුත් අස්කරන මාවත බුදුන් වහන්සේපදෙන් තේරුම් අරන් අනුගම ඉපතිපදාවට එන තුරු කරන්න බෑ. එ අනුසෝත ගාමී වෙන්න ඕන කෙනෙකුට පුුවන් නවත් පටිසෝත ගාමී වඩ මේ වැැරැද්ද මේ විකෘතිය ප්‍රකෘති බවට පත් කරගන්න ඒකම පෙන්නුන අරි පල්ලාසකයන්න්න විකෘතිය නමුත් බුදුන්ගින් බනාහලා ප්‍රකෘතිය ප්‍රතිවා කියලා පෙනනල තිබණ. මටනං හරි සුන්දරයි මේවා. මේ ත්‍රිපිට යතුළ පවත්තින මේ කාරණ තේරෙනකොට මේස්වගැමුරු නෑ සරලයි නමුත් එතෙන්ට එන්න හරි අමාරුයි. සාමාන්‍යෙන් අපි කේමක සාමාන්‍ය පෙලා උසත් පෙරහල් ලේනවා කියලා ඒකට ලේසි නමුත් එහතර පහේ පන්තිකෙනෙ කොට කිවත්ේම ඕකලියන්දකි අමාරුයි තියෙනවාන. එවල අවුදු දහයක් එකොහක් දෙසේ ක්‍රමෙන් ආපුහමණ ලේසි වෙන්නේ. එවගේ මේ ධර්මස්වනය ක්‍රමික ප්‍රතිපදාවක් තුළ කෙනෙක් අවෝධයලා බාගන්නට ඕන එකට වසර ගන්න සේගානක් කියන්නන්නේ නෑ මාසක් වන්න පුළුවනි දෙක්වෙන්න පුළුවන් අවරුද්දක්වෙන්න පුළුවනි. ඕනැමින් සවන්ධෙන වනන්. සා අපි ඉන්න තැන ඉදලා බුදුන් වහන්ේ වදාල ැනට එන්ද න දැන් ඔබ මේ කිය පවාආකාරයට සංකාර කියල හිත වතු පිටිනාම් ඒක වැරදින. ඉඩි පස සංකාරතයන මනිසුන්ගේ සිතේ. ඒ පව පින්දඩියානොෝලට නමක් ඒක නිත්‍යා නිත්‍ය අපි දන්නේ නෑනේ. නිත්‍ය නිත්‍ය දන්න ඇතිව වුණට නිත්‍යකොට ගැනීම කරනවා. නිත්‍යකොට ගන්නවනම් සංසිදවන්ට බෑ සබබ සංකාර සමතෝ බෑ යදිදං යම් ආකාරයක සංසිඳ වන්නන්නේෙ හොමද සංසිදුවන්න කොමද රැස් කරන්නන්නේ කොහොමද. අන්න එතන අපේ සිත තුල තේරුම් ගන්නවන අපි මේ අවසන් නොකරන්නේ කොහොම දවසන් කරන්නේ කොහොමද කියලා. සිතට එන දෙයක් අවසන් කරනවද ඉස්සරහට තියෙනවාද. ස්වභාාවයෙන්ම පෙන් නෝස්සිතය ස්භාවිත තාගතයන් වහන්ේ ස්ත්‍රිපරස හි පැති බේදෙන්න්තරව හටගත්ත ගමම් මිය අන්න ඕන. හරි ලස්ස නතිය අංගුත්‍රණනිකා ඒක නිපාති. නාහං භික්කවේ අ්ඥං ඒක දම්මම් පිසමන උපස්සාමී යන් ඒවන් ලහු පරිවත්තන් ඇැතේනම් චිත්තන්. මානනි මම මගේ බුදුවැසින්වත් දකින්න සිත තරම් වේගෙන් ඉපදිී නැසෙන දෙයක්. එනම් සිත මවක්කු සේදල මැරැකල්ම තියෙනවනවෙයි ඇසේ උපදිනවා නැසනවා. අ කනේ උපදිනවා නැසනවා නාසේ උපදිනවා නැසනවා දිවේ උපදිනවා නැසෙනවා. සිට ඇවිදිනෝ ඇහෙන් කනට කනෙන් නාසෙන නාසෙන් දටදිවෙන්කායට. ඒ ඇවිදින ගමන් කරන දේ. ද බලන්න වෙනවා ඇවිදින ගමන් කරද ඇයට රූපයක් විදිිනෝ. කනට සබ්දයක් විදිනෝ නාසේට ගන්ධයක් විදිනවා. දිවට රසයක් විඳිනෝ.කායට පහසක් විදිනෝ සිතට ලෝබදේශම කල්පනාවක් විදිිනෝ. විඳනවාක්ඉන්නෙ එක තේරුම සැපහෝ දුක් හෝපෙක් සවසයෙන් විදිිනවා. වේදනා සිංහල රිදිනවුනාට පාලියෙන් වේදනා තුන් ආකාරයෙන් විඳීම. මොනවද විඳින් නෙමේම හොතට ගීතයක් අසනවිට ඔබ විඳින්නේ සරිරේද ගීත සබද්දේද. සුන්දර රූපයක් නර්මණයට ඔබ විඳින්නේ සරීරේදඒ රූපයේ හැඩරුවද ගන්ධයක් විඳකට ඔයිඳ දෙන්නේ සරීරයේ ද ගන්ධේද රසයක් විඳෙනට විඳදින්නේ රසේද සරීරේද විඳීමට පාත්‍ර වෙන්නේ දොරවල් හය අරමුණු කෙනෙක ඔබ තුළින් තේරුම් ගන්න පුළුවන් එතකට විඳීමට අදාලා පාත්‍ර වන්නද රූප 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 සද්ද රූප ගන්ද රූප රසරූප පොට්ට අපබ රූප දම්ම රූප. විඳීම වේදනා රූප රූපයයක්ක සබ්දරූපයක් වොසයෙන් හැඳනීම රූප සංඥා ඒකට තියෙන කැමැත් එක තුවීම රූපයට කැමති නම් ඇලිනෝ අකමැතිනං ගැටිනෝ ශ්‍රද්දයට කැමතිනම් ඇලනවා අකමැති නම් ගැටිනෝ අට පේනකොටත් නා අයට අඳුකල වගේ කියීව සමහරයි අමතයට නි කලු නිස්සිත් කලුයි කියී මේ ඔක්කම සංකාර දෙපැත්තට මෙන්න මේම මේ ඇස තුළ හම් වෙන අරමුණ තුළ රූපය වේදනාවෙන් නිද සං්ඥාවෙන් හඳනා සංකාරයෙන් බැඳී කරන වැඩ ටික සිදුවෙන ආකාරයෙන්ම වාර්තා කරන්නට විශේෙන් දැන ගැනීමහත්තු ්‍යානය කියනවා දැන් මේ අභිසංකාරය සබ සංකාරය සිදුවෙන්න්න වෙන්න මේ රූපේදන සං්ඥා සංකාරතියන ස්කන්ද පහ තුළ ඉස්කන්ද පහනැම තිඒකකය තුළ ඉස්කන්ද පහට දීලතින උරුමේ තමයි හටගන්න වැඩේ කරන්න යන්න ඉස්කන්ද පහ ඉපදිීම ැරීමකෙනෙක මිනිසාට ලබදීලතිෙන භාග්‍යයක් අපි කරන විකෘතිය තමයි යන්න දෙන්න නැතික. අන්නේ යන්න දෙන්නතු විකෘතියක රගත් හමකද වේ ඊට්‍ර අදාල සසරක් හැදන්නේ හෙමයි. ඉස්කන්ද පහිපදී මිය ගයා න එතනින් එහා පැත්තර සසරක් නෑ ය. නවත් ස්කන්ද පහිපදී මැරෙන්ඩු විස්සල්ලක කරන්නේ අන්න ඒකට එනදේ කෙරෙහි ඇලෙනවා ගැටෙනවා. මුලාවෙනවා නැත්නම් ඒ තන් මම ඒතුහං අස්මින් ඒසොමේ අත්තා මගේ ඒ මම මගේ ඒ මගේ ආත්ම කියලා ගන්නෝ. තැ මගේ ආත්මයකැන ජීවිතයට නෙවෙී යතන ඒ කියන්නේ සරීරයට නෙවෙයි. ඒ කියන්නේ රූපේට සබ්දට ගන්දට රසට ඒක කියන්නේ තරහට වෛරයට ක්‍රෝදයට ඒක කියන්නේ පව්ට පිනට දයානයට ඕනෑ දෙයක් හිතට එන දේට. එය හටගෙන නැසිලයන්ඩ වරම් ලාගෙන තියන්නේ එල්ලගන්නේ එක අපිසින් කරන වැරද්දක් එතකට ඒතන් ම වෙනවා. අ ඒතන් මමවීම තමා බුදුන් වහන්සේ අනිත්‍යදේ නිත්‍යකොට ගන්නවා කියලා පෙන්න්නන්නේ. එන්න එහිමයි මෙතන මිනිසුන්ට වරදින්නේ ඒකයි මම කියන්නේ මේ මිනිසුන් දුකට පත් දෙන්නේ වරද්දක් වරදක් කරගන උපතින්ම අනිදුක්කා නාත්වසයෙන් බලන්ඩ හුරුම කරං ආපුයක අනිදදුක්කාා නාත්ම ය හැල නිත්සු කාත්ම වචනයකිීව නැතිවනාට මේක කරනවා. දැන් මේකට කියනවා ඒකට එන මොහොතේ එනදේ මත්වෙන් ගත්තොත් මං්‍යමානෝකෝබික්කූ බද්ධෝ මාරස්ස. මමත්වයෙන් ගත්තොත් මාරයට බැඳ නොහෙවත් අනාගට පලවප දිින්ට ේතු ඉතුර කරනවා. අන්න අනාගත පලවප දිින්ට හේතු ඉතුරරීමට තමයි අභි සංකාරය කියලා කියන්නේ. අනග පලවපද හේතු ඉතුරකිීමට තමයි පවරැස් කිරීම ප රැස් කිරීම දයානකු සල් රැස් කරීම කියලා කියන්නේ නාගත පල උදින්න්ට හෙතු වෙතුු කරීම තමයි නිත්‍ය සුකාත්මකට ගැනීම කියලා කියන්න. දැන් මෙන්න නීතිය දන්න පුද්ගලයෙක් නැත්තං වෛද්‍යෝය බෝරෝගයා කරන වැරද්ද කියලා දෙනවා නැතම් නීතිය දන්න නීති්ඥා ඔොහු නීතිව විරෝධී වැඩේ කියලා දෙනවා. දැන් එ තේරුම් ගත්තනං රෝගයා නිරෝගිවෙන් අදාල වෛ්‍යපති කාරගන්නට ඕන වරදිරුවනක් නීති විරෝධී වැි නොකරෙන්ට ඕන බුදර බාතින් සිදුවන වර්ද කියලා දෙෙනවා නැත්තම්මකස් කල්ල යනමිත්‍රය සත්තුෘෂ ෝක කියලාගෙනවා දැන්හෙමනම් සසර ඇවිදීම මවගේ පියාගේ වැඩක් නෙවෙයි තම තමන් එකතු කරගන්න නව් අභිසංකහරයට අනුව තමයි ගමනයන්න සිද්ධ වෙන්නේ මේ රෘතක් ජන පුද්ගලයාගේ ජවිත ම සසාමාන කරනවා ඇැමිට ුව හබලකුත් නැති ඉන්ජෙන්කු රුවලකුත් නැති ඔරුවකට. සාගරයටදාන් ඒකට ඕන තැනට යන්න බෑන බවෙල්ලට හුණන පැත්තරරියන්න පුුවන් සුළං වල හුණන පැත්තර යන්න පුළුවන් ඕන කොයි පැත්තරද යන්න කියන්න බෑ මොකද පාලොනයක් නෑ. අන්න වගේ මේ පෘථක්ජන පුද්ගලයාගේ ජීවිතය මෙහෙවුම කොයි පැත්තරද කියන්න බෑ එල්ලබෙන ඇසුරට අනුව පව මත මෙහෙවන්න පුළුවන් පිනමතම මෙහෙවන්න පුුවන් ්‍යයානමතම මෙහෙවන්න පුළුවන් කොහෙගිය සාගරන යන්නව සංසාරය නෙමති සාගර ුදුවරන්ගේ වැදගත්වමහ බුදුරුහම්බේෙන මිනිසාගේ වැදගත්ත මොන් නොත්ති දතම ආධානය කරවති මේ වරද හදාගන්ටයි බෞද්ධෝ වෙනවා කියලා කියන්නේ මේ වරද හදා ගණ්ඩ කටයුතු කරනවටයි ප්‍රපත්ති පූජාවෙන් බුදුකපුදවා කියලා කියන්නේ මේ වරද හදාගණ්ඩ කටයුතු කරනවාටයි ඇත්තට මනං විදර්ශන වඩ නොනැත්තම් භාවනා කරනවා කියලා කියන්න. නමුත් භාවනා කියන පදේ ලෝකෙ පුරාතියනවා විදධටයතුරටය දන්න පපුදුව. තේරුම වැඩි දියුණු කරනවා කියන එක එකක මොනෝහරි වැඩදියුණු කරනනම් බාවනාි ජත හුස් පාරග ැලව ඇත්නම් බලට ගත්ත සස්මඇතුවේන දනවා විනාඩි අප පහල වක් තර ඉන්න පුළුවන් ඇතු පිට හු ාර හ අපි යනෙන ගමන් අධීතීතයා කල්පනා කර ගේ නෑි වනත් අරමුව තහරලා අදීතයන තැනට හ තියන නම් දැ රියව් පතනයට වැඩෙනවාසිහ බුදුගයක් මෙහහිරනවා නම් බුදුගන රහනම්මනසක රහන්නම් නසක දැම් බදුගුණනේ වැඩෙනවා අප පිහිතී සිල සතයන දුක්කෙත්වා කියලක් මිනි කරන අපිට මෛත්‍රයේ වැඩිනෝ. එකොට ඒ ඔක්කොටම කියන්නේ ආනාපාන සති භාවන ඉරියවපත භාවනා බුදුගුණ භාවන මෛත්‍රී භාවන අ භාවනා කියන වඩනකී නාර්ථයගමාජ දන්න න හදග ද යනට බාන කිය රන කිය නමුත් බුදුදහම මේ වැැද්ද හදන්ට තියනකට කියන්නේ විදර්ශනා භාවන. අර එකක්වත් නෙවෙයි මේ අරමුණු විදර්ශනා කරන්න ඕන. අර එලිල ගැටිල සර හදන්ඩ පුළුවනි අරමුණු විදර්ශනා කළොත් සංසේද වන් පුළුවනි. නැම හද හැටි සංසේදන හැටි මටික් කියල දෙන්න පුළුවනි කටිකාලයක් තුළ හැබයි ගැඹරුවේ. ඒක බලන්න්න ඕන ලෝකය තුළ නෙවෙයි පොට තුළ නොවෙයි ඔබ ජීවිතය තුළ නෙවෙයි ඔබ ඇසතුළ ෝො කන තුළ නැත්න අරමුණ තුළ. මෙතෙක්කල් ගතකරපු ජීවිතය ඔබ ඇසන් කණෙන් නාසෙන් ජාතිආගම කුලේ තරහ වෛර යාදී කාරණය එකතු කරලා හිතේති අනතිය. තමන්ගේ ව්‍යාපාරික ස්ථාන සම්බන්ධෙන් හරි දරුවන් සම්බන්ධය එකක කොරගත්ත මත ිත්වයෙන. එත් නම් හූන සම්බන්ධින් හරි හිවල සම්බන්ධයෙන් හරි සුනකෑ සම්බන්ධයෙන් හරි උන්ගේ කෑගෙහෙම සම්බන්ධය හරි සද්‍යය හෙනකොටම හිත ඇතුලින් එෙනවා මොකක් හරි තමන් දරපත් අදහස ගැනඩිය අ දැක් හමරි කැරපොත්ත දැක්ක හමරි මමයි කියන්නේ ඒ දැක්ක හම තම තමන් උපතින අදහසක් එෙනවා මේක අදවැඩක්නෙමේ පරණ එක මේකට මේක එන්න ඕන දැනක දැකගන්ඩ අදහසඉන්ද වෙනවා නවත් අපි මේකට එකතු වෙන එකයි කරන්නේ මෙන මේ සිතට මේ පරණ අදහස එනකට කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. ඇහේලං මේ අදහස උපදිනවා කැමැත් කනේනම් උපදිනවා අනාසේනම් ඕන එකක උපදිනවා. දැන් අපි විඳන්න බාහිට තියන දේන තමන් උප්න් අර හිටේ තියන සැපවේදනනාවාරි දුක් වේදනාවාහාරි ඊරුසියාහාහරි පිුළ හරි කෝධයාරි පසපච්චා වේදනා කියන්න ඒකයි. දැන් ඒකට ආයත් ඇල නවා ගැටනෝ එකට ෙන වේදනාපච්චා තන්හා ගත්නොත් මොට ගන්නවා තන්හා පච්චා උපදාාන ඔන්න ම හැෙන ැටි උපාධනයේදී තමයි ම හැදිින් නතකල් මම වෙන්න එක. වේදනා තන්හා උපා උපාධන වනොත් අරභිංකාරයහි වත් චිත්ත අභ්‍යන්තරයේයට හේතු රැස්සෙනවා උපාධන පච්ඡා බව. ඇස තුල කන්න තුළ නාසේ තුළ දිවතුළ කය තුළ සිත තුළ පවතුල පින තුළ ධානය තුළ පස පච්චා වේදනා වේදනා පච්ා තන්නහා තන්හා පච්චා උපාධන උපාදන වච්චා බව අිංකාර රැස් කිරීමයි. පච්ාතින හිනන් ති මේ ජීවිතයේ නැවත නවුතුපදදින හිට නිද්දට තරහ යියරෙකෝදය ජීවිතෙන් හ පැත්තරත් නැවතුපදිනවා තියපු නිසා එමනිසා සස්සරට හේතුත් තියලා සසර ගමන නිමා කරන්න බෑ. සසරට හේතුත් කියයලා දුකින් විදන්න බෑ පෞවති බොත් පවිින් අප යඇවිදොන පින් තිබොත් මනිසුන් අතර දෙවියන් අතර එන්ඩෝන ැි පාක තියවා ලවකි ්‍යයාන තිබොත් ්‍යනසු තිබෙනවා කල්ප ගණනක් ඇවැයි ඇවි දිින් ටඕන නිසාද සංකාර රැස් කරපු නිසාද සංකාර නිරෝධ කරපු නිසාද. සංකාර සමතයට පත් කරපු නිසාද සංකාර රැස් කරපු නිසාද. අන මිනිසාගේ ජීවන ප්‍රටිපදාව සංකාර රැස්කිරීම එකයි මමකි වෙවිකෘත්තිය කියලා. නැ යදිදාන් සබබ සංකාර සමතෝ. අන්න මේ මොහොත්තට එකතු වෙන පුරද්ධ අපි සංසාරයෙන් පුරුදු කරගත්තට ට කියෙනවා ප්‍රමාදය සිහිය නැතිකම කියලා මෙන්න මෙතෙන්ද සිහිය ගෙනත් මේකට එකතු නොවෙන්නඩ පුළුවන්න්නම් සමත එයටටපත් කරන්න පුළුවන්. එකයන්නේ මේවා අදහස හිතට එන වෙලාට අවදියවූතැන් පටන් ඉඳ දක්වා ඉරියව්වලදී ප්‍රස්්දරේදී මෙ මෙට එන්න විදිහත් තව නන්ටිකක්තියනවා තවත් සූතරයකින් ගන්නධ ඕන එක මේ තමන් තවා ගත්තා අවිිමත අදහස් හිතට එනවට කියන්නේ කාම විතර්කය උපදිනවා ්‍යාපාදු විතර්කය උපදදිනවා විහිංසා විතර්කය උපදිනවා කාම විතර්කය කියනන්නේ ලෝබ අදහස උපදිනවා කියනෙ එක ඔසතුන් මැරි මොහර කම් ක්‍රීමත් පැන් පාදිී මර්ධහැරීම කාරණාවට උපතින අදහස ්‍යාපාද විතර්කය කියන තරහයෙනවා එතකට බණඩ පුළුවන් සැහරදාහන්න පුළුවන් ඇත්ද කරතුඉන්න පුලුව විහිසා විතර්කය කියන රහැවිදිින් අතර වෙන්න අල්ලබින් දල ගහන්න පුළුවන් තන් මරන්ත හි හිංසා කරන්නට අව්‍යපාවිච්චි කරන්න පුළුවන් එකක ටොඩක් ගැමරුව. ත්‍රවිධ විතර්ක තියන්නේ අරාභි සංකාර කියයනයවට. දැන් නෑ අපිට නමුත් සිල් සමාදගුණ හමත් එෙන්නේ නෑ නමුත් තම තමාන් කටයුතු කරන ශේස්ත්‍රය තුළදී මේ ගැටීමම් නිසා මේ චිත්ත අභ්‍යන්ත්‍රීතිපන කේනවා. ආවහම අපි පුුරුදූනේ බැන්ුත් බනිින්ද ගැවොත් ගාන්ඩ ්‍රරිව වන්ඩ පලිගවොත් පලිගන්ඩ එකට කරන්්ඩමන මේ දෙ පුරුදූනේ න්න අපි කර වැරැද් අපිඒට එකතු වෙලා පවත් අන්ඩ පුරදනාා. එකතුනොත් මොකද වෙන්න අතීතෙන් ආවා වර්තමානය එකතු වුණ අනාගතරය හේතුවක් ඉතුරයේ අසන් වෙන. ඒකට කියෙනවා අි සංකාරය කියලා. අතීතෙන් අපකට එකතුනොත් වර්තමානය විඳනවා වර්තමාය විින්දොත් පස ගඩ හෙතු තුරව වෙනවා මෙන්න අබි සංකාරය වෙන හැඩි. මේ ජීවිතය තුළ බලන්න එපා අවරුද්දත් තුල බලන්න එපා ඇස තුළ කන තුල නාසේ තුළ අරමනත් තුල බලන්න පුළන් තැන ක්වායග ගන්න. මේ වැඩේ නොකර ඉන්න කොහොමද මේ වැඩේ කරන එකට ෙනව පමාව මේ වැඩේ නොකරණ එකට ෙනොව දර්ශනාව. මේ අහන්නේ සංකාර සංසිද වන්නේ කොහොමද කියන්නේ. යදිදාම් සබ්බ සංකාර සමතෝ සියල්ල සංසිඳෙන්ට වෙනවා. හොඳ ඉස්සර හට තිබ සංසිදනවාදනය නැතුප තිනවා. හොඳයි ඉස්ස හට තිබ්බේ නැත්නම්මකොද වෙන්නේ. සිතේ න්‍යයායක්ති නවා හටගත්තකමන් මේ අන්ඩුවන. හට ගැනීම වෙනයි? එක එකතුවීම වෙනයි. උපන්නං කියන්නේ හට ගන්නවට ඒක එකතුෙනට කියන්නේ අධිවාශේති න අප පජාති වනන විනෝදේ තින භ්‍යාන්ති කරාත් නොවන් ගමේති. ඒකතමයි විිනිසුන් කරමින් ඉන්න විකෘතිය. බුදුන් වහන්ස වදාරන්නේ නාදිවාසේති පිළිගන්න පා එක පජාහති බැහර කරන්න. විනෝදේති වීරියෙන් අතහරල දන්න උස්සාහ කරන්න ්‍යන්තිකරතිය අවසන් කරන්න නිකං අවසන් කරන්න පපා හෙට එන්ඩන ලිද්දට එඩ නොතිය අවසන් කරන්න බ කවදහරි පිගන්නවාවද මේ එකතුවීමට තබයි නිත්සකාත්ම කියලා කියන්න එක නොවීමටයි අනිත්‍ය කියල කියන්න කියලා. සංකහාරයන්ගේ අනිත්‍ය පොතේ පතේ හරි ලෝ කෙහැරි නෑ ඔබ උපදින සංකාහරයට එකතු නොවීමෙන් ඉතුරු නැතුව මියයාමට සංක අනිත්‍ය කියලා කියනවා. අතීතයාාව හැබැයි වර්මානයටට එකකු න නැත්මනගේ ආයද ෝන මොක දර ිත්ත යාම හටිගත්තු දෙ නැස වෙනවා. නැමුතුෙන් බලන්ඩ දෝන නිචන් අනිත්ක් කියලා හිට හිතායින්න දෝනෑ. අප එකට එකතු නොවෙනවා නම් එකතු වනේ පරණ පුරුද්ධට දැන් ඔන්න සතිය ඕන එකතු නොවෙන්ද. සම්මාහතික වතනින් සහ ඕන කරන්න දියුණු කරන්න මේ මෝඩකමට යලි එකතු නොවෙන්ට. දැන් අ එකතු වන එක විකෘතියයි එකතු නොවෙන්නේ පකෘත්තියයි. ඔන්න බුදු දහමේ සසරගමන කඩන තැන සසරගමන හද නොය ෝට කරන තැන. දැන අද යුතැ පටන් ඉින්දට යනතුරු සිවවිරියාවේ අවස්ථාව ලබඩ පුළුවනි කොහේ හිටියත්. ස්තිපුසගහි පැවැදිවේදයක් නෑ තම තමන්ට අදාල සේස්තරේ මමනම් කියන්නන්නේ මවපියන්ටනම් දරුහ දන්න ගහාම ගරන්ට නම් ශිෂෙන්ට උගන්න්න ගහාහම. ස්වාමයාට නම් බිරින් සමඟ අර්ුදයක් ඇවුහාම ස්වාමිවරුන්ට නම් සයෝක හරියට වැඩ කරන්න එතු හාම. දරුවන් බලාගන්න වැඩිහිිනිවාසගෙනෙකට නම් පාලිවටනම් අනිත් අයි වැරදි කරනකට. හෙදියකට නම් ෆ්ලෝගීන් වැදි කරනකොට. රියදරකටනම් පාරියන මගින් සහ මෝට සයිකල්කරුවන් සහ රෝද රතුරන් රේදුරන් හට ට්ටු දානකොට මේ ව්‍යාපාදු විතර්කය විහිංසා විතර්කයන්නේ. හොඳයි බලට දැම් මේ වෙලාවට මනස්සය මකද කරන්න කියලා. අස්සුරු ගසන සැකින් ඒට එක තුලා ගහගන්නවා බැනගන්නවා අපාගන්න කොට ගන්නවා බැනගන්නවා අන්න පමාව භාවනාවක් නෑන පමාවනි ඒකට කියන්න එකතු වෙනෝ එන්න එකට එකතු වෙනවා එනවා එන්නේපා කියල නෑ බුදුන් වහන්සේ එන එකට එකතු වෙෙන්ඩ පාීල තියෙන්නේ න්න මේ සමතයට පත් කරන්න න්න එනඒකට එකුතු නොවී ඉද වෙනවා. බලන් අවදියව තැන් පටන් නින්දට යනතුර අවස්ථාධීන ඇද කියලාපට ලෝක මනුස්්‍යයෝ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තුලින් අපේ ඇතුළට මතු කරලා පෙන්නවා. අපි මේක බාරගත්තොත් ඒයගොල්ල වගේම අපිත් හාපහු බෙදාගෙන කනයිට බුදුහම පෙෙනලති නොමේ දේසයටට දේශ කරන්නා බන්න බනින්නකොට බැනගන්න බෙදාන කනයි අදගල් හවුලි ෙදා ගන්නවායි ෙදාගන්න නැවයින්ටන පෙෙන්නන්නේ අපි බලන්ද වෙන එහනම් අන්නේ චිත්තා අභ්‍යන්තරයේ තියෙනවටතමා සබ්බ උපදි සබ්බූ පදි උපදිකන්නේ අර්තියපු අට උපද නිධනා පබවාන්ති දුක්කා අපි උපදි නිදන් කලොත් ඒකෙන් තමා දුක් කටගන්නේ දැන් උපදි බහැර කරන්න සබ්බූ පදි පටිනි සක්්ගෝ අර එනේ නකෙන් නො පිළලි නොගැනීමෙන් සබ්ූපති පටි නිසක් ගෝ එවගේ එතනඒ තියෙන රූපේට තියෙන තන්හාාව රූපතන්හාාව සබ්ද සින්තහා සබ්ද තන්ාව ගන්දිල ගන්දාව ඇලීම හෝ ගැටීම කකිෙක පෙන්න්නේ මත්තෙන් ගැනීමට තමමා තන් හානකයන් එතකට ඒක මත්තයෙන් නොගනවනන් තන්හාාව බැහර කරනවා තන්හක්කයෝ ඇලනවට රාග කියනවා නොවැලනොට විරාග කියයනු දැ නිරෝධය කියල දෙන්න වෙන. දැනර අපි කරපු වැඩේ බලන්න ඇහැතුල පස්සවේදනා තන්හා උපාදාන්න බව ඒ සංකාර රැස්කරීම ඒ එකට කියන්නේ අවසේෂ නිරෝධය පස්සේග්ඩ තවලා සන්න වනා හිතටපුද ඉවර වෙනවා නමුත් හෙට උපදද දෙ අත් තියලා. තරහවරේ වර හරි කෝදේ හරි තියප පහම නද ට නැවතප දින්නේ නැවත ද ක ද න තිපහ මහු ඩක් කරන්නකු කියට පලිගන්නඩ හිතු හම දක්මේ නවතපදදිනවා නැවතපු දන්න තියපු නිසානේද නවතුපදින්ට තියෙනවාට කියන්නේ අවසේෂ නිරෝධය. නමුත් මේ නිරෝධෝ නිබ්බා නන්තිකයන්නේ නිරවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය කියන්නන්නේ හේතු ඉතුර කටවසන්කිරීම, නිරවසේෂ නිරෝධය කියන්නේ හේතු ඉතුර නොටවසන් කිරීම. හේතු ඉතුරු කොටවසන්කිරීම පමාවයි හේතු ඉතුරු නොකටවසන්කිරීම භාවනාවයි. විදර්ශනාවයි. න ඔ ප්‍රශ්න උත් න ර ප ර ටිකක් . මේක ඉගන ගන්දෝනෑ. සැහෙන කාලයක් තමන්ගේ ජීවිතය අනිකුත් යුතුකම් ඉටු කරමින් මවගේ පියගේ දරුවවාගේ ගුරෝරයාගේ ශෂ්‍යයාගේ තැපැල්කරුගේ නවේ නැවේ වැඩ කරන්නගේ මේ වැඩ වගකීම් අතහරන ජීවිතයක් වු ගන්න නැහැ. ඒවායේදීමයි ලෝබ විකත්තෙල් දේ ස විතර්කය මොහ විතර්කය විපදිලා බලවත් වෙලා අපි වදුකට පත් කරන්නේ. මිනිසා ට වැල තහනම් කිරීම බුදු සමේ නෑ ඇනොත් මනිසා භාවිතා කරන ලෝබ දේශමෝහතුන අතහරින්න. එකතු නොවීමෙන් අතහරින්න ෂය කරන්න. ි කරන්න එකතු වෙනවා එකට කනවා මම මගේ මගේ ආත්මොහිවත් නිතසුකාාත්මකොට ගන්න්නයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාාරනවා කර්මක් සේසූත්‍රවල ලෝභක්කය දෝසක්කය මෝහක්කය නිබ්බානං. සයවුන දවසට නීීම හම්ම යර සමතට පත්රනවා කියය අි හටගන්න ඇැති විදිහට ඉවර කරනවල. කොහොමොද මේක කරන්නේ. ඒකත් මෙතන තියනවා දෙරවශේ සනි රෝධය. දෙෙදා දෙදහස් පහ කාලි තුල මම කෙලවර සොයාගන්න බැරුව. තෙන පොත් ඔොකමගේ වාවන්හිතන්නේ. බෞද්ධ පොත් පත් හ සිිතකගේ පොත්පත් මුලින් ආවට අගට යනකොට මේ භාවනාවේ කෙස් නැසෙන්නේ කොහොමද සසර ගමන කඩෙන්නේ කොහොමොද නැතම යදදන් සබ් සංකාර සමතෝ බුද්ධ වචනේ ක්‍රියාත්මක කවෙන්නෙ හොද කියලා අපි කලක් තිස්ස හොලා තියෙනවා. හොය ගත්තැන් පස්සෙ ගැටලු අක්නේ. බලන්නදැ අපි අති යමක් වෙන්ඩ ඕන. අපි බුදුන් වහන් සහම නෝනනම් වැරද්දක් කරමින් ඉන්නවා. වැරද්දමකදද? සසර හදමින් ඉන්නවා එනිසා ලෝබදේ සමෝහයන් ගේෙදුක විඳින්ද වෙනවා. දෙියන් අතර ගයාානම් පින්නිතරත්ව නිසා කාලක යක උප දින්න බමලෝගයා නම් ්‍යානසුවවෙති නිසා කාලෙකටයක යටපත් වෙලා නමුත් ඒවා ඇත් පවතින්නේ ඇත්වීම යට පත්වීම පමණයි ආපහුවාප මායිත් මතු වෙනවා. අමසාමන්නේ මෙහෙමයි යෝකට කියන්නේ විශසාල ගින්නක් ැවලුනයි කියන දන්න විලාගිය නැු ටත්ව වන හැබ අලුට ගනිිපුොරත්වේ ඒයාගේ ඇම හොල ගහි ගහි ගිහි ගිහිමේ අලුකට අයින් වෙනකට ආහ ගිනිිපුකරට වෙලා ව ෙවිල ැ පුුම් කැලක්ට නොත් තුළම් කැල් ිද බව පත් න කොලක්කට නොත් අවට කහල ගදිදර බට පත් න දර කෙල ද ම පහර පරණ විශාල ගින්න මවුලුවන්න්න පුළුවන්ද ගිනිපූරට ඔය කෙලෙස්යට පත් කරන බමලුවග අයගේ ගිනිපපුර ඉතුරුයි අය ඇවිලි නො පස්සෙ කාලික එනිසා ඔවුන්ට නිරෝධය තිබන නෑ ුදුවරේක් මයි පහළවෙලා දේශනා කළේ මේ සබ්බ සංකාර සමතයට වර්තමාන ොහොත ොදා ගණඩ පුළුවවෙනි. එඩවන තියපපු අනතේරු ගන්ඩිස්රති බොෝට ට්ටික එන්ඩ ෝන වල්ටයාදකේ ආවට එකතුවෙඩ තහනා. එකතුනොත් සිහිය නෑ එකතු නොය නොවනම් සිහ තියනවා එකතු නොය නොනම් අනාගතයක් නොහදා මේ යනෝ අපි බලම කොහොම දෙක වෙන්න කියලා. අ තින්නම් සංගති පස්ව ඇහි කනේ නාසේ දදිේ කයි ෝයි කාම විතකය වි්‍යාද තර්ක ව ල් තක ද ල. එකතු උනොත් පස්ස පපච්චා ේදනාේද පච්ා තන්හා ත්හා පච්චා උපාධන උපදාාන පච්චා බව ඔන්න විකෘතිය. එකතු නූනොත් පස්ස නිරෝධෝ සිහියෙන්. තැන් වේදනාීයනවද වේදනා න වේදනානිරෝධ තන්හා නිරෝධෝ. තන්හා නිරෝධ උපාධාන නිරෝධ උපාධාන නිරෝධ බවනිරෝධෝ. තන්හා උපාධාන බවනං අවිද්‍යා සංකාරා තන්හා උපාධන වනත්නම් විද්‍යාවි මුක්ති. මොහොතක් මොහොතත්් පාසාම විද්‍යා විමුක්තියට පත්වෙනවා දැ පහු යනවා දැන් පටිසෝතගාමී මෙන්න සංකාර සමතයට පත් කරන හැි. එ මේ කාරණාව තමයි ඔ ගාතාගානයේ සූත්‍ර ගාන ජාතක දේශන ගානය හැම තැනම බදුහාන්ත්‍ර දේශනා කරතින්. එකකින් තේරුම් ගන්න ඕන තේරුම් ගත්ත පසුව මම දකින්න කල්ප ගානක් යැනයි කියලා. හැබැයි මිනිසා අතර ඉන්න මේ දේ තේරුම් ගන්න පුුවන් පුද්ගලයාට නිරවශේෂ නිරෝධය තමයි මේ පඥ්ඥාවන් තස්ස අයන් දම්මෝ. එ හම ප්‍රජ්ාාවන්තන් සඳහගේ ලකිබේ ඔන්නව වැඩ කරන්න පුලළන්. ය බුදු දහමේ සඳහන් අප්‍රමාදය කියන්නේ මේකට එකතු වෙනවාට කියන්නේ ප්‍රමාධය සර හැදිනවා එකකට පමද මච්චන පදන් පවගලත් ැරනවා පකල රවා න දුවත් මරුුව සත ඇ ද ද න ත් බුදුන් වහන්තේ රහතන් වහන්ට මැරුණ කියන්නේන පිරනුවන් වැඩියකකි නොයි ප්‍රමාද අමත පදක් ඇයි? පව් හේතු නැත්නන් යන්ඩ අපායක් නෑ පින් හේතු නැත්නයි යන්න කාම සකගතියක් නෑ ධ්‍යන හතු ැත්න යන්න බබලවක් නෑ දන් සසර ගමන නිමාවුනා හැබැයි දුක් නිමාවුනා. ඒ පිළිබඳව කතා කරන්න මේ ලෝකෙ වචන මදි. සූතරයක තියෙනවා මහණනි නෝපන් නොහටගත් හේතුවකින් හටනොගත්ඒ ඇත්තේ ඒ නැත්තේ නම් මනිසුන්ඩ දුකින් විඳදීමක් නැත්තේ ෝබ දේ හෙන් මදමක් ෑ නවීම කෙක් නැත්නම් නීම කෙලක් තියනෙ සාතමයි මනිසුන්ට මිමීමක් තියනෙ කෙලාෙක දේශනා කරලාතියෙන. හැබයිඒ ලෝබ දේශ මොහලින් වහලතියන්නේ එන්ද නී වරණ කියනු අයියවට. ඒටික නැති දවසට නවීමමැි හොයා ගන්න පුළුවෙන් නවම ැටි හොය ගන්න පුළුවන් විදි ක්තිවෙනවා. බාහිර ලෝකෙට ප්‍රතිාරදක් කලලා ලෝබෙන්න් දේශෙන් මෝහෙන් වර්තමානයේ දී ගැස් නැ තැනතිය නවුල. ිල් බෙදාගන්න බැත්තැති නවල පොලිමේයේේ නවල ඔන්න ඉවසීමක් නැතික ප්‍රදර්ශන වන තැන් වර්තමානය. මෙ බඳ අියෝග හැමදාම එන්න පුළුව න එක කාලට එක දේවල් පසෙ ඉස්ර කාලෙක දන පාරයන්න ැයබෑ බෝම්මයක් උපරල මැරයි. තවකාලෙක ය අල්ල මරලතියයියට ආර්යෙකක් වුඩ. තව කාලක ආහාරහිගයක්. එ මේ අර්බුද නැති යුගයක් ලෝකෙ කවදවත්ෙ න හැමදාම රටවල් දෙක් අතර යුද්ධා. අපි මේවා මාත්‍රකාකොට අරගෙන අපේ ලෝබේ අපේ දේසේ අපේ මෝහේ පවිච්චි කරනවා න අපි කරන්නේ වර්තමානය සංසින්දෙන්ට තියෙන මොහත මගාරිනයක. මොකද පත්පත් ගුවන්දිල රූපවාහිනය යුදු පුද්ගල අපට අමුතර වි සපය නවා. දින පතාහම උදේ පාන්දර දවස පුරාම ලේරත් කරගෙන ඉන්ද. මේමට එකතුුවන එක නේද මේ ජීතය ලක කියන්නේ. නමු ප්‍රශ්නයට විතර උත්තරයක්ක් න නි්‍යානකොළ උත්තරයක්හ ොනවාහරි නමු හගත්තට බැනගත්තට පා ගත්තර කොටාගත්තට වෛරකරට ලේන ක්වෙන වැරුණහ මොකදල බෙනැීම. අන්නේ නිසා කන්ී පරමන් තපෝතිතිික්කා ලෝබේදී දේ දී මෝහේදී නැත්තම්ම අභි සංකාරයෙන් කයවචන මෙහවන්ඩ හිතනකොට අන්න එතන තමා ඉවසීම ඕනෑ තපස ඉවසීම උත්තුම් තපසයි කියලා කියන්නේ අන්න එකයි මෙෙන මේ කාරණය තමයි අපිට මේ කතාව අහලතියන උත්තරය එදකොට එහෙම නම් මොකද වෙන්නේ හොතක් මහොතක් පාසාම අපට අවස්ථාව ලැබෙනවා අපි පරණය කාරං එකතු කරලා වර්තමානය හරනාගතයේ හැදුවත් අපට භාවනාවක් නෑ සසර ගමනක් අපි නිරෝධය ඉතුරු කරලා නිවරෝධ කරනවා අවසේෂ කරනවා නමුත් අතීතයඒයි එකතුේ නැත්මනං අතීතය මේයනවා එකතු කර අවසන් කරනෙ ඩින් ස්කකාත් නොකොට ගැනීම කියනවා එකතු නොකොට අවසන් කරනය කර සංස්කාරයන් ගානනිත බැලි කියලා කියනවා මේ පමණයි අවසසාන තරුම් ගඩුවන මේ පමයි අනතුර වඩන් දෝන අධිනහත්ක් සරුද හත් කල උත්තර හම්බයි නක්ලා ුදු හාමුදුර පොන්ද වේවා. අවුදු හත්සියයක් අටසයක් නිනුත් බුදු සාහසන තුලක වනේ ඇත්තේ බදු හාහදුරඩන් වැදිලාද භාවිතා කරනයට වැරදිලාද කියලා හොලබලන් මම කවදත්ෙල ගන්න බුදුරජාණන් වහන්සේ වරදී කියලා නමුත් පුතක් ජනයට ඕන ලනම් රදින්න පුුවන්. ඔය කෙස්ලේ මනත්‍ය ලල ෙල් පර නිත කෙස් නිතේ පංචිපාදානස්ක ද නිත්‍ය ල ක කෙස්ල ල රන්න. ල්ල වැැල්ට යග අනිත් තරදිලාතියන්න පුළුවන්. අදාළ කරුණු තේරුම් ගැනීම තුළින් ධර්මස් වනයකට තමන් වර්තමානම හොතේ අතීතයට වහල් වෙන බව. ඒ ඔස්සේ අනාගතයක් හදන බව පමාදේ බව තේරුම් ගැනිමින් එතෙන්ට සතිය එකතු කරමින් ඉවසීම තුළින් මේ මරා දමන්නේ නම්. මාරයාට පරාජය වෙන්නේ අප එකතු වෙනනම් මාරය අපි පරාජය කරනවා එකතු නොයනවා නම් මාරයා පරාජය කරනවා. රාජතම බදුරජාණන් වහන්සේත් කේ සැරුත් මරහතන් වහන්සේත් කේ අපි කරමින් ඉන්නන්නේ බටත් කරන්න තියෙන්නේ. වෙන මාරයෙක් නෑ. ඉතා මේ මාරය අපරාජය කරනකට සැනසීම හමුව වනෝ. අදා කරු තේරුම් ගනිීම තුලින් අනුගන නිපති පදාවට පත්වීම තුළ බුදුරලෝට හෙික වදාලාවූ. සබ්බ සංකාර සමතය. බේ අයිතිය බවට පත් කරගන්නට මෙම ධර්මකරුණු පැදිලිකිරීම උපනනිශත්‍රේවා හේතුව අසන වේවායයි කියන සුභාශංසනය ප්‍රාර්ථනය කරමින් මම තර්මාණු ශාසනාව මෙතකින් අවසන් කරු ලැබෙනනෝ. සබ්ීතයෝ වජ්‍යන්තු, සබ් රෝගෝ විනිස්සතුූ මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයේ. දේශයෝ නි්ානන්